සාරගත චැනල්ලත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට සුබ දවසක්. වැඩි පෝෂණයක් එකම ආහාරයකින් ලබා ගන්න කැමති නම් නිවිති වගා කරලා ආහාරයට එකතු කර ගැනීම අනිවාර්ය වෙනවා. පර්සියාව කියන රටෙන් තමයි මේ නිවිති ලෝකයට දායාද වෙලා තියෙන්නේ. මේ නිවිති වල විශාල වශයෙන් තියෙන්නේ යකඩ කියන පෝෂණ සංඝටකය තමයි. ඒ වගේම නිවිති වල පෝෂණ සංඝටක 20 අන්තර්ගත වෙලා තියෙනවා යකඩ වලට අමතරව. ඒ වගේම තමයි කාන්තාවන්ගේ පීරු පිළිකා වර්ධනය වීම අඩු කර ගැනීමට මේ නිවිති ආහාරයට ගැනීමෙන් හැකියාව තිබෙන බව 1980 දී එංගලන්තයේදී කළ පර්යේෂණයකින් හෙළිවලා තිබෙනවා. ඉතින් මේ තරම් පෝෂණයක් තියෙන මේ තරම් ගුණයක් තියෙන නිවිති කොහොමද බඳුනක එහෙම නැත්නම් මල්ලක සිරස් අතර වගා කරන්න කියලා අද මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා. ඉතින් ඔයාලා තාමත් මගේ channel එක subscribe කරන්න නැත්නම් මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. අපි මුලින්ම බලමු මේ නිවිති වගාව සඳහා අවශ්‍ය කරන පස් මාධ්‍ය සකස් කරගන්නේ කොහොමද කියලා. මේ නිවිති වගාව සඳහා මම යොදා ගන්නවා ගොම පොහොර කොටස් 1ක්. ඒ වගේම මතු පිටපස් කොටස් 1මාරක්. ඔයාලට ගොම පොහොර හොයාගන්න නැත්නම් ඔයාලට කොම්පෝස්ට් පොහොර මේ සඳහා භාවිතා කරන්න පුළුවන්. හැබැයි ඔයාලා ගොම පොහොර ගන්නකොට වියලි ගොම පොහොර මේකට භාවිතා කරන්න අමතක කරන්න එපා. ඉතින් අපි මේ ගොම පොහොරයි ඒ වගේම මතු පිටපසෙයි මේ විදිහට එකට හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට සකස් කරගත්ත මේ පස් මාධ්‍ය ඔයාලා ගෙදර ඉවත් කරන බෑග් එකක් හරි එහෙම නැත්නම් බඳුනක් හරි එකතු කරගන්න පුළුවන්. ඉතින් මම මේ වෙලාවේදී භාවිතා කරන්න මේ වගේ ඉවත් කරපු මල්ලක් එහෙම නැත්නම් බෑග් එකක්. අපි මේ පස් මාධ්‍ය මේ බෑග් එකට එකතු කරනකොට මතක තියාගන්න ඕන අපි මේ බෑග් එකේ කටමැට්ටමටම මේ පස් මාධ්‍ය පුරවගන්නේ නැහැ. කටමැට්ටමට අඟල් දෙකක් වගේ අඩු වෙන විදිහට තමයි අපි මේ පස් මාධ්‍ය මේ බෑග් එකට එකතු කරගන්නේ. හරි අපි දැන් පස් මාධ්‍ය සකස් කරලා අවසానයි. දැන් අපි බලමු කොහොමද නිවිති බීජ යොදාගන්නේ කියලා. ඉතින් ඔයාලට පුළුවන් මේ නිවිති බීජ වෙළඳපොළෙන් මිලදී ගන්න. ඉතින් සාමාන්‍ය රුපියල් 50ක් වගේ පුංචි මුදලක් තමයි වෙන්නේ මේ නිවිති බීජ පැකට් එක. ඉතින් මම මේ වෙලාවේදී නිවිති වෙළඳපොළෙන් මිලදී ගන්නේ නැහැ. මම කලින් පැල කරපු නිවිති පැලේක මේ විදිහට පැහිච්ච නිවිති ඇට එහෙම නැත්නම් නිවිති බීජ යොදා ගන්නා පැලකිරීම සඳහා මේ තියෙන්නේ මම පැලකිරීම සඳහා යොදා ගන්න නිවිති බීජ. ඉතින් මේ නිවිති බීජ අනිත් ශාකවල බීජ වගේ නෙමෙයි. පැල කරන්න අපි වතුරේ දාන්න ඕනේ. කෙලින්ම අපිට පුළුවන් මේ නිවිති බීජ පැල කරන්න. ඉතින් අපි බලමු කොහොමද මේ නිවිති බීජ පැල කරන්නේ කියලා. අපි නිවිති බීජ හිටවන්න කලින් අපි සකස් කරපු පස් මාධ්‍ය සහිත බෑග් එකේ මේ විදිහට අඟලක ගැඹුරක් සහිත වලවල් කිහිපයක් අපි හදාගන්න ඕන. සාමාන්‍යයෙන් මේ වගේ බෑග් එකකට නිවිති බීජ 4ක් දැම්මොත් හොඳටම ප්‍රමාණවත් වෙනවා. මේ විදිහට අපි බීජ පැලවෙන්න දාලා අපි මේ සකස් කරගත්ත බෑග් එකට දවස් 2කට සැරයක් හොඳට වතුර එකතු කරගන්න ඕන. මොකද මේ බීජ හොඳින් පැලවෙන්න නම් වතුර ඕන. දැන් අපි බලමු මේ නිවිති පැල වර්ධනය වුණාට පස්සේ කොහොමද පොහොර යොදන්නේ. පොහොර යොදලා මේ නිවිති පැලවල පත්‍ර කොහොමද විශාල කරගන්නේ කියලා. සාමාන්‍ය දුරට වර්ධනය වෙච්ච නිවිති ගහක අපි පත්‍ර විශාල කරගන්න ඒ වගේම ශාකේ වර්ධනය කරගන්න යොදන්නේ ගොම පොහොර. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහට නිවිති ගහක් නිවැරදිව ගෙවත්තේ වගා කරලා ඔයාලගේ ආහාරවලට මේ නිවිති එකතු කරලා ඔයාලගේ ආහාරවල තියෙන පෝෂණ ගුණය වැඩි කරගන්න.
ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් තව කෙනෙකුට බලන්න, ෂෙයා කරන්න, අමතක කරන්න එක.